දැන් මේ 17 වෙනිදා තියෙනවනේ වැඩ පිළිලා. එදා විද්වතු 4 දෙනෙක් ඉදිරිපත් කරනවා කොහොමද මේ මංකොල්ලෙන් රට මුදා ගැනීම සඳහා රටේ පරම අධිකාරිය වන රටේ මහ ජනතාව විසින්ම අනුග්‍රහතාව සම්මත කරන්නේ කොහොමද තියෙන ව්‍යවස්ථාව පස්සේ කළා. පුළුවන් නම් අනුරු කුමාරටත් එන්න කියන්නේ ඒකට. මේ UNP එක පස්සේ රාජපක්ෂගේ මේ ප්‍රතිරූපේ සුද්ධ කිරීම පැත්තක තියලා රට හරිදැනකට ගේන්න පුළුවන් නම් එයාටත් එන්න පුළුවන් නම් ලොකු දෙයක්. පව් මේක කොහොම හරි මම ඔහුත් එක පුද්ගලික තරහක් නැහැ ඔහුට එන්න පුළුවන් නම් ඔහු පිළිගන්න නාගන්න ඕන වෙලා අපි සූදානම්. මොකද JVP එකට තියෙනවා මේ ග්‍රාස් රූට් ලෙවල් එකේ සංවිධාන ශක්තියක් තියෙනවා. වෙලා තියෙන මේ තරුණයෝ දන්නේ නැහැ අනුර කුමාර කොහෙද යන්නේ කියන එක. එතනයි තියෙන ප්‍රශ්නේ. මේ වැඩපිළිවෙලේ ඉස්සරහදී ඔබට කරන්න පුළුවන් ලොකුම දේ දැන් ওই 17 වෙනිදා තියෙන වැඩපිළිවෙලට පුළුවන් විදියට දිනනවා නම් සහභාගී වෙන්න. ඒකත් මම ඔබට කියන්නම්. මම ඒක කිව්වට මම හිතන්නේ ඒ වැඩපිළිවෙල මම ඒකට එතනදී යම් වැඩගත් තොරතුරක් එලි කරනවා. ඒකදී පුළුවන් නම් එන්න ඒක බලකන්න ගත්ත ඒක තහනම් කරන්න ගත්ත උසහායක් තිබුණාද නැද්ද? ඒ ගැනත් මම ඔබට එදාට කියන්නම්. මොකද දැන් මේ කට්ටියගේ තියෙනවා මේක දැන් මේ රැල්ල ටික ටික වැඩි වෙනවා වගේ ඒගොල්ලන්ට දැනෙනවා. දැන් ඔබ දැක්කනේ මේ ඊපෙරද අනුර කුමාරත් එක්ක නාගානන්ද තියලා ඉතින් මේකක් ගියා මේ Facebook එකේ මේ මම දැක්ක හැම දෙයක් ඉවරුනේ කොහමද කියලාත් ඔබ දැක්කනේ. ඒකයි කිව්වේ මේ වැඩේ කරන්න දැක්මක් තියෙනවා. මේ වැඩේ කරන්න වැදගත්ම දේ තමයි සද්ධර්මයේ පිළිතන්න ඕනේ. මොකද්ද විරාගේ ප්‍රණීතකම දැකලා මේකෙන් දකින්න ඕනේ. මේ වැඩේ කරන්න නාගානන්දට අවශ්‍ය වෙයි මිලියන 500 750 අතර මහා ධනස්කන්ධයක්. නාගානන්දට අර කවුද අපේක්ෂකේ කිව්ව නේද මම රටේම ණය ගෙවනවා කියලා. නාගානන්දට එහෙම සල්ලි නැහැ. හරි ඒ කතාව ඔබට අදහෙට දැනගන්නත් ලැබි. ඔබට පුළුවන් විදිහට මේකට සහයෝගය දෙන්න. ඔබට පුළුවන් තරමට මොකද ඒ ඔබ එවන සෑම සත පහක්ම නාගානන්ද වගේ කියනවා. ඒකත් මම ඔබට යම් දෙයක් කියන්න. මේ ගිණුම මෙතන දිනනවා මම අදත් මේකේ පේමන්ට් එකක් කළා මේකට. මේ ගිණුමට එන සත පහක්වත් නාගානන්දට ඕන විදිහට ගන්න බෑ. ඒක ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයාට කතා කරලා හදපු විශේෂ ගිණුමක්. ගිණුමෙන් මොකක් හරි පේමන්ට් එකක් කරනවා නම් මුදල් ගන්න බෑ. චෙක් පොත් නැහැ. මහා බැංකුවේ කලමනාකරුව අහස් සහතික කරන්න ඕනේ. නාගානන්ද කියන්න ඕනේ මොනවටද මේ මුදල් ගන්නෙ. ඒක නාගානන්ද විසින්ම ඔහුට එරෙහිව පනවපු නියමයක්. නියමයක් තියෙන්නේ ඒක ඔබට මට පුළුවන් වෙන්න ඕනේ වියදම් කරන හැම සත පහටම account කරන්න. ඒකින්ද මොනවටද මේ මුදල් වැය කරන්නේ? ඒක account එකකින් තව account එකකට පමණයි. ඒකින්ද ඒ ගැන ඔබට 100%ක් ඒක නාගරජනතාවගේ සල්ලි අරගෙන කොච්චර මංකොල්ලයක් කළාද කියලා නාගානන්දකින් ඒව ගැන නම් ඔබට අංශු මාත්‍රයක් සැකයක් බියක් තියෙන්න එපා. ඔබට පුළුවන් ශක්ති ප්‍රමාණය මේකට දායක වෙන්න. මොකද මේක ඇවිල්ලා නිකන් එක්තරා විදියක කියනවා නම් අතිශයින්ම පාරිශුද්ධ වැඩපිළිවෙලා කැපකලේ නාගානන්ද ඇවිල්ලා තමන්ගේ ආත්මය කැප කරලා කරන වැඩක් මෞබිම නිවැරදි තරකට ගේන්නේ.